නයේ නීති විරෝධී ක්‍රියාව වැලැක්වීමට වහපියවර ගන්නයි රටවල් විසි හතාක් ජගත් සංවිධානයෙන් ඉල්ලි මක් කරය තිබෙනවා. ප්‍රාංශ පුවත්සේවය වාර්තා කළේ හොන්කන් කලාපය යටත් කර ගැනීමට දරන උත්සහය ඇතුළු තවත් කරුණුක්කිහිපයක්මට මුල්ව ඇති බවයි. ஆමෙරිකාව ්‍රිතානය, ප්‍රராංශය ජර්මනියය ජපානය ඔස්ට්‍රලියාව නවසීලන්තය කැනඩාව ස්විස්ටර් ලන්තිය සහ යුරෝපා සංගමය මෙම ලියවිල්ලට අත්සන්තවා තිබෙනවා . නෙ විසින් හොන්කොන් කලාපය චීනයට පැවරුවද A එක් රටක් පරිපාලන දෙකක් යන? ප්‍රතිපත්තිය මතයි එබවින් චීනය විසින් ஹො Kongங නතාවට නව නීති පැනවීම නීති විරෝධී බවයි මෙමගින් අවධரණය කර ඇத்தைே අටது ஹ Kong කலாපය வෙනම பරිපාලන කලාපයක් බවது මෙම ලියவில்லையே සඳහන් අද දිනේ සිට චීනය පැනවූ නව නීති Hongොකங කලාපය තුළ ක්‍රියාත්මක වනවා ඒ අනුව චීන විරෝධී වදනක් පවා තමන් සතුව තබ ගැනීම Hong Kong வாசிන්ටතාහணம் වனවා ඒ வெුවෙන් හිமி වනවම දුවම ජීවිතාන්තය දක්වා සිර දඩුවමයි. ඒ හරහා හොංකං ජනතාවගේ වානව අයිතිවාසිකම් කඩවී ඇති බවද මෙම ප්‍රබල රටවල් පෙන්වාදිනවා මේ අතර ජගත් සංවිධානයට ලිපියයක් යොමු කරමින් ප්‍රතා්‍යය පවසන්නේ තමන් චීනයට පවරණ ලද්දේ ස්වාධීන හොංකං කලාපයක් බවයි. එයට නවනීති පැනවීමට චීනයට අයිතියක් නොමැති බවද බ්‍රිතා්‍ය පෙන්වාදිනවා එ බැවින් ජාතන්තර නීතියට අනුව කටයුතු කරන ෙස චීනයට බලපෑම් කළ යුතු බවයි ්‍රிතාන්‍යය පවසන්නේ මේ අතර චීනයේ සිංජියන් ප්‍රාන්තය ජගත් සංවිධානයේ පීක්ෂාවට ලක්විය යුතු බවது මෙම ලියවිලේ සඳහන් එම ප්‍රාන්තයේ ජනතාව නීති විරෝධීව රඳවා ගනිමින් පීඩාවට පත්කරන බවது හෙළිකර තිබෙනවා මෙතෙක් එම කලාපය පරික්ෂා කිරීමට චීනය ඉඩලබාදී නොමැති බවது එම වාර්තාාවේ සඳන් මේ අතර ස්වාධීන හොකng දේශයක් වෙනුවෙන් විරෝධතා අද දිනයේදීත් ක්‍රියාත්මක කෙරුණා කඳුළු ගැස් ප්‍රහාාර සහ ගම්මිරිස් ප්‍රහාාර එල්ල කරමින් එම විරෝධතා මර්ධනය කිරීමටයි, හොකොං පොලිසිය කටයුතු කළේ මෙින් ඉදිරියට විරෝධතා කරුවන්ට එරහිව තැඩිව කටයුතු කරන බවයි චීන හිතවාදී හොන්කොං පාලිකා කැරි ලෑම් කියා සිටියේ. එම ප්‍රකාශයද ලෝකයේ විරෝධයට ලක්වී තිබෙනවා. මේ වනවිටත් හොන්ක ආසන්න කලාපයේ ආමරිකානු යුද නෞකා තුනක් රඳවා. ඇති බවයි ජාතන්තර වාාධ්‍ය පවසන්නේ ඒ අනුව හෝකොං මුල් කර ගනිමින් ජාතන්තර අර්බු දෙයක් හටගත හැකි බවටද අන්නතුරු අගවාතිබෙනවා. ලොව පටා වැදගත්පුුවත් දිනපතා නර්මන්න ලංකා ඒනිියස් සබස්ක්‍රරයිබ් කරන්න. නවතම වඩියෝස් සඳහා පහත සීනුවේ බොත්තම සකෘිය කරන්න.